වාසනාවන්ත දවසක් හැමෝටම අද 2024 ජනවාරි 6 වෙනිදා. ඉතින් 2024 අවුරුද්දේ මගේ මේ channel එකේ දාන පළමුවෙනි වීඩියෝ එක තමයි අද මේ ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබූ මේ අලුත් අවුරුද්ද 2024 අවුරුද්ද හැමෝටම තමන්ගේ හීනවලට යන්න තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඒ වගේම අලුතින් බිස්නස් කරන්න හිතාන් ඉන්න අයටත් තමන්ගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ channel එක පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකන් channel එක subscribe කරලා channel එකත් එක්ක එකතුලා හිටිය ඔයගලන් සියලුම දෙනාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වෙනකොට මගේ channel එකෙන් ඉගෙන ගත්ත දේවල් වලින් business පටන් අරගෙන business කරගෙන යන අයටත් ඔයාලගේ business එක ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට මැහුම් වීඩියෝ එකක් නන් නෙමෙයි ඉදිරියේදී කරන්න සූදානම් වෙලා ඉන්න පාඨමාලාව ගැන විස්තර ඇතුළත් කරන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් මුලින්දලම බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ව ටාගට් කරලා තමයි මම මේ පාඨමාලාව සූදානම් කරගෙන ඉන්නේ. මොකද මුලින්දලා බිස්නස් එකක් කරන්න හිතන කෙනෙක්ට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අමුද්‍රව්‍ය හඳුනා ගැනීම තැන ඉඳලම ඒ දේවල් ඉගෙන ගන්න ඕනි කියලා මම හිතනවා. මොකද ගොඩක් දෙනෙක් ඉතින් හැමදේම දැනගෙන ව්‍යාපාර කරන්න එනවනේ මේ. ඒක නිසා ඒ හැමදේම ගැන දැනුවත් වුණාම තමන්ගේ ව්‍යාපාරයේ ඉදිරියට කරගන්න යන්න ලේසි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා මම මුලින්ම ඔයාලට දෙන්නේ පෙන්සිල් කේස් පාඨමාලාවට අදාළ විස්තර. ඉතින් මම මුලින්ම කරන්නේ පෙන්සිල් කේස් පාඨමාලාව. ඒකෙදී ඔයාලට මෙහෙමයි වීඩියෝස් 8ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඩිසයින් 8ක් ඔයාලට සූදානම් කරගෙන තියෙනවා. ඉතින් ඒ ඩිසයින් 8න් කෝස් එකට අදාළ වෙන්නේ ඩිසයින් 6යි. ඉතින් ඔයාලට කැමති ඩිසයින් 6ක් සිලෙක්ට් කරගෙන ඔයාලා කෝස් එකට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණ කෝස් එක කරන්න බැරි කෙනෙක්ට Tamanට ඕන ඩිසයින් එක සිලෙක්ට් කරලා ඒක විතරක් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ කෝස් එකේ විශේෂම දේ වෙන්නේ සම්පූර්ණම ඔයාලා කෝස් එක කරන කෙනෙක්ට ඔයාලට මම ප්‍රී වීඩියෝ එකක් ලබා දෙනවා. බිස්නස් එක මුලින්දලා පටන් ගන්න කොහොමද? ඒකට අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහොමද? එතකොට මුලින්ම අපි බිස්නස් එක ස්ටාර්ට් එකක් විදිහට අපි ළඟ ළඟ ෂොප් වලට දානකොට අපිට මුණ දෙන්න වෙන ගැටලු මොනවද? අපි ඒවට විසඳුම් හොයාගන්නේ කොහොමද? ඒත් එක්කම දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ ඔන්ලයින් බිස්නස් එක. ඉතින් ඒ ඔන්ලයින් බිස්නස් එක කරන්නේ කොහොමද? ඔන්ලයින් පේජ් එකක අපි අපේ අයිටම් සෙල් කරගන්නේ කොහොමද? ඒත් විශේෂයෙන් මතක් කරන්න ඕන මම බිස්නස් පේජ් එකක් හදන විදිය නම් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද අපිට YouTube එකේ සර්ච් කරොත් ඕන තරම් වීඩියෝස් තියෙනවා බිස්නස් පේජ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඕන කෙනෙක්ට ගිහිල්ලා ඒ විදිහට බලලා බිස්නස් පේජ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් එහෙම බැරි කෙනෙක්ට මම රෙකමෙන්ඩ් වෙලා තියෙන වීඩියෝස් කීපයක් මම ඔයගලන්ට ලබා දෙන්න. එහෙම ගිහිල්ලා පේජ් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ප්‍රී ලැබෙන වීඩියෝ එකේදී මම ඔයගලන්ට කියලා දෙනවා ඔන්ලයින් බිස්නස් එකක් කරගෙන යද්දී විශේෂයෙන් පේජ් එකක් අපිට ඔන්ලයින් බිස්නස් එකක් කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම අපි පේජ් එකක් කේ වෙනුවෙන් සූදානම් කරගන්න ඕන. පේජ් එකේ කොහොමද අපි අප්ඩේට් වෙන්නේ? ඒ වගේම අපිට ඔන්ලයින් බිස්නස් හදාගන්නේ කොහොමද? අපි කස්ටමර්ස්ලා හොයාගන්නේ කොහොමද? ඒ වගේම ඔන්ලයින් ඕඩර්ස් ඩිලිවර් කරන වෙලාවේදී අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් ඉස්සලම් බිස්නස් එකක් කරන කෙනෙක් මේ ගැන දැනුවත් වීම අඩුයි. ඉතින් ඒ ගැන අපි කොහොමද කුරිය සර්විස් එකක් කරා මම මේ අයිටම්ස් තමන්ගේ බිස්නස් අයිටම්ස් ඩිලිවර් කරනවද? එහෙම නැත්නම් පෝස්ට් ඔෆිස් හරහා එස්එල් පෝස්ට් හරහා ඩිලිවර් කරනවද? ඒ වගේ චාර්ජස් කොහොමද? අපි කොහොමද ඒ ඩිලිවර් කරන පැකේජ් එක සූදානම් කරගන්නේ? අපි අපේ අයිටම් එකක් සෙල් කරන කස්ටමර්ගෙන් අපි ඒ අදාළ මුදල ලබා ගන්නේ කොහොමද? සහ ඒ විස්තරත් ඇතුළත්ව ඒත් එක්කම අපි පුංචියට පටන් අරගෙන කරගෙන යන බිස්නස් එකට මං හිතන්නේ ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා ඉන්න අයත් ඇති. ඉතින් අපිට අපේ රාජ්‍ය ආයතන තියෙනවා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඒ රාජ්‍ය ආයතන වලින් අපි අපේ බිස්නස් එක දියුණු කරගන්න සහයෝගය ලබා ගන්නේ කොහොමද? ඒව ගැන දැනුවත් කරනවා. ඒත් එක්කම ඔයාලගේ ව්‍යාපාරයට BR එක ලබා ගන්න කොහොමද? BR එක ගන්න කොහොමද? ඒක කරගන්න විදිය, ඒකේ තියෙන වටිනාකම, ඒත් එක්කම ඔයගලගේ බිස්නස් එකට අවශ්‍ය කරන tax card ඒවා කොහොමද අපි හදාගන්නේ? හදාගන්න විදිය කියලා දෙන්නේ නැහැ. නමුත්
අදාගන්නේ කොහොමද ඒ වගේ ලෝගෝ එකක් අදාගන්න ඕන අපිට මේ දේවල් කොහොමද කරගන්න කියන දේ පැහැදිලිව කියලා දෙනවා ඉතින් මං හිතනවා මේ දේවල් අලුතින් බිස්නස් එකක් කරන කෙනෙක්ට ඉතාමත් වටින දේවල් ඉතින් ගොඩක් දෙනෙක් මං හිතන්නේ මේ සම්බන්ධව ගොඩක් දෙනෙක් يعني එහෙම පැහැදිලි කිරීම හම්බෙන අඩුයි ඉතින් ඔයාලට මගේ සම්පූර්ණ කෝස් එක කරන කෙනෙක්ට ප්‍රී වීඩියෝ එකක් විදියට තමයි මම මේ හැම දැනුමක්ම වෙනම වීඩියෝ එකක් විදියට හදලා ඔයාලට ලබා දෙන්නේ ඉතින් जनवरी 13 වෙනිදා ඉඳලා ඔයාට මේ සියලුම වීඩියෝස් ලබා ගන්න පුළුවන් මේ කෝස් එකට අදාළව ඉතින් YouTube link එකක් වශයෙන් තමයි ඒ සියලුම වීඩියෝස් වල link ඔයාලට අපි ලබා දෙන්නේ ඒ වගේම කෝස් ෆී එක ගැන සඳහන් කළොත් පෙන්සිල් කේස් 6ක අපි වීඩියෝස් ලබා දෙනවා 4500ක් තමයි ඔයාලගේ කෝස් ෆී එක වෙන්නේ ඉතින් ඊට අමතරව මම කලින් සඳහන් කරපු විදිහට ඔයාලට නොමිලේ වීඩියෝ එකකුත් අම්බ වෙනවා ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ මගේ මේ පෙන්සිල් කේස් පාඨමාලාව ඉවර කරන සිසුන්ට කෝස් එකට අදාළව ඒගොල්ලන්ගේ කරන සියලුම නිර්මාණ සහ ව්‍යාපාරයක් ආරම්භ කරා නම් ඒ ගැන සියලු විස්තර මගේ YouTube channel එක හරහා වීඩියෝ එකක් විදියට ප්‍රොමෝට් කරලා දෙන්නත් සූදානමක් තියෙනවා. මේ channel එකේ videos බලලා ඔයාලට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නම් මීට වැඩියෙන් තව දෙයක් ඉගෙන ගන්න ඕන හරි නැත්නම් තව patterns ඉගෙන ගන්න ඕන කියලා හිතන අයට පුළුවන් මේ මගේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මම මේ කෝස් පටන් ගත්තා කියලා ඔයාලට videos දාන එක නතර කරන්නේ නැහැ. දැනටමත් වීඩියෝ එකක් සූදානමින් තියෙනවා ඔයාලට දෙන්න. ඔයාලට මතක ඇති මං අන්තිමට ඔයගලන්ට කමෙන්ටි පෝස්ට් එකක් දැම්මා මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් ඒකත් මේ දවස්වල සූදානම් වෙමින් තියෙනවා. ඉතින් පෙන්සිල් කේස් මේ කෝස් එක යන අතරතුර ඔයාලට හෑන්ඩ් බෑග් හෝ ලන්ච් බෑග් කෝස් එකත් මම සූදානම් කරනවා. මොකද මම මේවට වීඩියෝ සූදානම් කරගන්න ඕන. ඉතින් ඒකට මට යම්කිසි කාලයක් යනවා වීඩියෝ කරන්න වගේම වීඩියෝ එඩිට් කරන්න. ඉතින් අපි හැමෝටම තියෙන්නේ දවසේ පැය 24යි. ඉතින් පැය 24න් තමයි මේ අපි හැම දෙයක්ම බැලන්ස් කරගන්න ඕනේ. ඔයාලා වගේම මමත් ගොඩක් කාර්ය බහුල කෙනෙක්. ඉතින් දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ මේ හැම දෙයක් එක්කම තමයි මේ හැම දෙයක්ම මම බැලන්ස් කරගන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම අපි පෙන්සිල් කේස් පාඨමාලාව ආරම්භ කරනවා. ඉතින් ඒ යන අතරතුර ඔයගලන්ට ලන්ච් බෑග් එක තමයි මම ඊළඟට දෙන්න හිතන් ඉන්නේ. ඒකෙත් ඩිසයින් කීපයක් එක්ක තමයි කෝස් එක සූදානම් වෙන්නේ. ඉතින් ඒ දේවල් අපි හැමින් හැමින් ඔයගලම දැනුවත් කරනවා. ඉතින් කෝස් එකට සම්බන්ධ වෙන්න කැමති අය ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ WhatsApp නම්බර් එක. ඒකට මැසේජ් එකක් දාලා තියන්න. ඒත් එක්කම ඔයාලට කරන්නේ මොනවද කියන ඩිසයින් ටික මම ඉදිරියේදී ලබා දෙන්නම්. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ඔයාලා සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. ඉතින් දීන් දිගටම ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ව්‍යාපාර කරන්න අදහසක් තියෙන අයට ලොකු අත්ලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.